මේවන විටට ස්ථානක තුනකදී කඩුලු 29ක් දවා ගනිමින් සිටින ප්‍රභාත් ජයසූරිය ටෙස් පිටියට සුපිරි ආරම්භයක් ලබාගෙන තිබෙනවා. ප්‍රභාත් ජයසූරිය හා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස් සුරතා අවසන් මහා තරගයට තේරීමට තිබෙන අවස්ථාව පිළිබඳ මහේල ජයවර්ධන ICC වැඩසටහනකදී අදහස් දක්වා තිබෙනවා. ප්‍රභාත් බොහෝ පළමු පෙළ ක්‍රීඩා කරලා තියෙන අධ්‍යක්ෂ සහිත පන්දු යවන්නේ ඔහුට සෑහෙන කාලයක් අවස්ථාවක් ලැබුණේ නැහැ. පැහැදිලිවම රංගන හේරත් දශකයක් හෝ ඊට වඩා වැඩි කාලයක් ක්‍රීඩා කළා. ඉන් පසුව ශ්‍රී ලංකාව තරුණ දඟ පන්දු යවන්නන් කිහිප දෙනෙකු සමග ක්‍රීඩා කළා. ලසිත් ඇඹුල්දෙනිය ඔහුගේ මුල් තරඟ කිහිපෙදී ඇත්තෙම හොඳින් ක්‍රීඩා කළා. ඒ වගේමයි ප්‍රවීන් ජයවික්‍රමත්. ඒ නිසා ප්‍රභාත්ට අවස්ථාවක් එනතුරු බලා සිටීමට සිදු වුණා. පසුගිය වසර කිහිපය තුලදී ඒ තරුණ ක්‍රීඩකයන් ඇත්තටම ස්ථාවරයි. ප්‍රභාත් කෙරෙහි තේරින් කමිටුව තිබූ විශ්වාසය ඔහු ලබා දී තිබෙනවා. ඉදිරි වසර කිහිපය තුල විදේශ සංචාරවලදී ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකාවට ප්‍රබල සේවයක් ලබා දෙනු ඇතැයි ජයවර්ධනගේ විශ්වාසයයි. ඔහු ස්වභාවික පන්දු යවන්නෙක් නිසා ඔහුට සාර්ථක වෙන්න පුළුවන්. ඔහු ගොඩක් තරඟ ක්‍රීඩා කරලා තියෙනවා. ක්‍රීඩාව හොඳින් තේරෙනවා. ඔහු දේශීය ක්‍රීඩා කරන SSC හිදී මම ඔහු සමීපව දැකලා තියෙන නිසා මට ඔහු ගැන හොඳ වැටහීමක් තියෙනවා. විදේශීය පිටියෙත් ඔහුගේ උස සමග පාලනයකින් පන්දු යවුවොත් ඔහුට විශාල ගමනක් යන්න පුළුවන්. ඉතින් මට හොඳටම විශ්වාසයි ඔහු ඉදිරියට ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳ දෙයක් කරාවි කියලා. ශ්‍රී ලංකාව පාකිස්තාන ටෙස්ට් තරඟාවලියෙන් පසුව ICC ලෝක ටෙස්ට් සුරතාවලියේ අංක 3 ස්ථානයට පත් වුණා. ඒ අනුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් සුරතා අවසන් මහා තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට ප්‍රබල අවස්ථාවක් පවතිනවා. මේ පිළිබඳව මහේල දැක්වූයේ මෙවන් සැකමසු අදහසක්. ලංකාව ඇත්තෙම හොඳ තරඟාවලි කිහිපයක් ක්‍රීඩා කරලා තියෙනවා. විශේෂයෙන්ම මව්බිමේදී ඔවුන් ඕස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට එරෙහිව ඉතාම හොඳින් ක්‍රීඩා කළා. ලෝකටේ සුරතා අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීම එය උඩු යටිකුරු කරන කාර්යයක් වනු ඇත. මන්ද ශ්‍රී ලංකාවට චක්‍රයේ පසුපෙළට තුඩු දෙන බොහෝ ටෙස්ට් තරඟ නොමැති නමුත් වැදගත් තරඟ කිහිපයක් තිබෙනවා. ඔවුන්ට රටින් බැහැරව අවශ්‍යම තරඟ ජයග්‍රහණය කළ හැකි නම් එය ඔවුන්ට අනිවාර්යම අවස්ථාවක් ලබා දෙනු ඇති. ඒ සමගම අනෙකුත් කණ්ඩායම්වල ප්‍රතිඵල කිහිපයක්ද ශ්‍රී ලංකාවට වාසිදායක වෙන්නත් ඕනේ. යනුවෙන් මහේල ජයවර්ධන තම අදහස් පළ කළා. පැයෙන් පැය අලුත් දෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.